විසි එක්වන සියවසේ ලෝකය මුහුණ දෙන පාරිසරික ගැටලු අතර ප්‍රමුඛතම වන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයයි. මේ තර්ජනයට නිතදින්ම මුහුණ දෙන රටක් බවට මාලදිවයින පත්වන්නේ එරට පිහිටා ඇති දූපත් 1200ක් අතුරින් 80%ක්ම මුහුදු මට්ටමින් මීටරයකට වඩා අඩු උසකින් පිහිටා තිබීම හේතුවෙන්. මෙබඳු තත්ත්වයක් යටතේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී එවක මාලදිවයින් ජනාධිපතිව සිටි මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම මුහුදු යටදී පැවැත්වීමට තීරණය කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයටම නැවත සිතා බලන්නට ඉඩ තබමින්. කෙසේ නමුත් මේ අභියෝගයේ ජය ගැනීමට මාලදිවයින් වාසීන් සොයාගත් අලුත්ම විසඳුම වූයේ සිටි ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ නගරයයි. හුල්හුමාලේ නම් වූ කෘතිම දූපතේ නිර්මාණය වූ මේ අලුත් අමුතු නගරය මාලදිවයිනට සුභවාදී බලාපොරොත්තු එකතු කරාවියයි යන්න විශ්වාසයයි. වර්ෂ 1997 මෙහි පළමු අදියර ආරම්භ කෙරෙනු අතර ඒ යටතේ මුහුදු පතුලේ සිට පොම්ප කරන ලද ඝන මීටර් මිලියන ගණනක වැලි උපයෝගී කරගනිමින් මේ දූපත ගොඩනැගුවා. මුහුදු මට්ටමින් මීටර් 2කට වඩා ඉහළින් පිහිටා තිබෙන මේ දූපත තුළ අද වන විට 50,000කට අධික ජනතාවක් ජීවත් වෙනවා. දේශගුණික බලපෑම් පිළිබඳ දැඩි අවධානයකින් යුතුව නිර්මාණය කර ඇති මේ හරිත නගරය වාතයේ හොඳින් සංසරණය වන ආකාරයට වායු සමීකරණ යන්ත්‍ර භාවිතයේ අවම වන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. එසේම වාහන භාවිතයේ අවම කරලීමට නිවාස සංකීර්ණවල සිට මීටර් 100ක් 200ක් ඇතුළත පාසල් දේවස්ථාන හා උද්‍යාන භාවිතා කර තිබීමත් විශේෂයි. ධාවන මන්තීරු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් වායු දූෂණයේ අවම වන ආකාරයට නිර්මාණය කර ඇති මේ බලාපොරොත්තුවේ නගරය එරට සංචාරක කර්මාන්තයට නව සාධනීය මන්පෙත් විවර කරනු ඇතැයි යන්න අපේක්ෂාවයි.